Florian Schultz and Malagamuwa getting better and better as he gets more experience with the circuit. The Sri Lankan driver, great enthusiast for racing. There aren't many classes he's not raced in his career. Malagamuwa, who will be cheered on by this army of supporters that he takes. He's done it before, he's going to do it again. Through he goes. Dilantha Malagamuwa up into second position. Fantastic. සුබදවසක් මේ අද අපි හිතුවා මේ දැන් අපේ රේසින් ලයිෆ් එක දිලන්ත මාලගම එකේ වරින් වර රේස් ගැන ඔකට ගොඩාක් රේස් ගැන බලලා තිනේ ඒ වගේම අපේ රේස් වල රෙගියුලේෂන්ස් එහෙම නැත්නම් නීති රීති කියලා දීලා තිනවා ඊළඟට රේස් එක තත්ත්වය එහෙම නැත්නම් රේස් එකක් යන්නේ කොහොමද ඒක දිනන්නේ කොහොමද මගදී නවත්තන ඒවා කියලා තිනවා අද අපි හිතුවා මේ ප්‍රැක්ටිකලි මේ ඇවිල්ලා මේ අපි මේ බණ්ඩාරගම ශ්‍රී ලංකා කාටින් සෙන්ටර් එකට ඇවිල්ලා ඇත්තටම එළවද්දි මොනවද වෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම දැන් මේ පෙන්වන්නේ ලයින් එක. ඒ කියන්නේ කෝනර් එකට එන්නේ කොහොමද, කෝනර් එකට එළියට යන්නේ කොහොමද, වංගුවකට අපි එන්ටර් වෙන්න ඕනේ කොහොමද, වංගුවකින් එළියට අපි යන්නේ කොහොමද. හැබැයි මතක තියාගන්න මේ ඔක්කොම රේස් ට්‍රැක් එකේ කරන දේවල් පාරදී හැම පාවිච්චි කරන්න යන්න එපා. මේ ඔක්කොම ධාවන පතවලදී විතරයි. ඕවස්ටිය වෙනවා කියන්නේ පස්සේ ග්‍රිප් එක නැතු ගියම් පස්සේ ටයර් වල ග්‍රිප් එක නැති වුණ ගියම කාර් එක කැරකෙනවා ග්‍රිප් එක නැතු ගියම. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඕවර් ස්පීඩ්. ඕනට වැඩියෙන් හයිය ආපුවාම මේ පස්සේ ඉස්සුනම නැත්නම් පස්සේ ග්‍රිප් එක නැති වෙන්නේ ගොඩක් වෙලාවට පස්සේ ඉස්සුනහම. එතකොට ග්‍රිප් එක නැහැ. ටයර් එක පොළවේ ගෑවෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි කැරකෙන්නේ. එහෙම නැත්නම් තව එකක් තියෙනවා. අපි හයියෙන් ඇවිල්ලා වංගුව ගන්නකොට ඇක්සලරේටරේ අත ඇරියොත්. ඇක්සලරේටරේ අත ඇරියොත් වෙන්නේ ට්‍රැක්ෂන්. දැන් ට්‍රැක්ෂන් කියන්නේ අපි දැන් ඇක්සලරේටරේ පාගපුවම තමයි රෝද කරකෙන්නේ ඉස්සරහට යන්නේ. අපි ඇස්රේට අතහැරියොත් වෙන්නේ රෝද නියුට්‍රල් වෙනවා. එතකොට වෙන්නේ ඉස්සරහට යන්නේ නැති හින්දා වංගුවකද කපලා තියෙද්දි ඉස්සරහට යන්නේ නැති හින්දා මේ වෙන්නේ පස්ස කරගෙන. ඉතින් ගොඩක් වෙලාවට මේ ඕස්ටිය වෙන හේතු දෙකක් තමයි ඕක. ඉස්සෙල්ලාම තමයි පස්සේ ග්‍රිප් එක නැති වුණාම, ඒ කියන්නේ පොඩ්ඩක් අපි ඉස්සුනහම පස්සේ ඉස්සුලා ග්‍රිප් එක නැති වුණාම කරගෙනවා. ඊළඟට තමයි අපි ඇවිල්ලා ඇස්රේට අතහැරලා වංගුවේ අතහැරලා හිටියොත් එහෙම වෙන්නේ ආවා ඊළඟට මේ පස්සේ ග්‍රිප් එක නැති වෙන එහෙම කරවෙනවා. ඒකට තමයි අපි ඇක්සෙප්ට් කරනවා. ඇක්සෙප්ට් කරපුවාම මොකද වෙන්නේ? කාර් එක මෙහෙම ඉස්සෙනවා. ඉස්සුනහම පස්සට වේට් එක එනවා. එතකොට තමයි ග්‍රිප් එක එනවා. ඒත් එක්කම තමයි ඉස්සරහ රෝද කරකෙන්න ගන්න. එතකොට ඉස්සරහට යන්න යනවා. එතකොට කරකෙන්නේ නැහැ. ඉතින් මේ දෙක තමයි ඕවර්ස්ටිය වල තියෙන විශේෂ අවස්ථාවල්. ඊළඟට තියෙනවා අන්ඩර්ස්ටියර් කරන. දකින්න නැති මම වංගුවකට ඇවිල්ලා ඉස්සරහටම යනවා. ඒ කියන්නේ වංගුව කපා ගන්න බෑ ඉස්සරහට යනවා ඉස්සරහ. ඒකට අන්ඩර්ස්ටිය කියනවා. අන්ඩර්ස්ටිය කියන්නේ ඉස්සරහ ග්‍රිප් එක නැතුණා. ඒ කියන්නේ ඉස්සරහ පොළවෙන් සමහරලාට ටයර් එක ඉස්සුනහම එහෙම නැත්නම් ස්පීඩ් එක පස්සේ වැඩි වෙලා ඉස්සරහට තල්ලු කරපුවාම ඉස්සරහ ග්‍රිප් එක නැති හින්දා ඒ කියනවා කෝනට ගේන්න. ඒකට හේතුව තමයි මම ඉස්සෙල්ලා කිව්වගේ ඇක්සෙප්ට් කරපුවාම මොකද වෙන්නේ? අපි ඇක්සෙප්ට් කරපුවාම පස්ස පල්ලෙහාට ඇවිල්ලා ඉස්සරහ ඉස්සෙන. ඉතින් වංගුවේදී අපි ඕනට වැඩි කලින් ඇක්සෙප්ට් කරපුවාම වෙන්නේ ඉස්සරහ ග්‍රිප් එක නැති යනවා පස්සෙන් තල්ලු කරනවා. එතකොට කැපෙන්නේ නැහැ. කැපෙන්නේ නැති වෙන්නේ ඉස්සරහ රෝඩ් එක බිම නැති හින්දා කැපෙන්නේ නැහැ. එතකොට වෙන්නේ කෙලින්ම යනවා. ඉතින් ඒක තමයි අන්ඩර්ස්ටිය කියන්නේ. ඉතින් ඒකට තමයි අපි කෝනර් එකට ආපුවාම ඉස්සෙල්ලාම බ්‍රේක් කරලා හරි නැත්නම් ස්ලෝ කරපුවාම අපි බ්‍රේක් කරපුවාම මොකද වෙන්නේ? ඉස්සරහා පාත් වෙනවා. එහෙම නැත්නම් ඇක්සලරේට් එක අතරපුවාම මෙහෙම තියෙනක පාත් වෙනවා. එතකොට වෙන්නේ ඉස්සෙල්ලාම ග්‍රිප් එක ගන්න ඕනේ. ඒක තමයි අපි කො චුට්ටක් බ්‍රේක් කරන්න ඕනේ වංගුවට ආපුවාම. එහෙම නැත්නම් ඇක්සලරේට් එක අතරින් ඒ වංගුවේ හැටියට. එතකොට ඉස්සරහා පාත් වෙනවා. එතකොට පොළවට තවත් ඉස්සරහට ආයර බදිනවා. එතකොට අපිට කැපෙනවා, කපන්න පුළුවන්. ඉතින් අර ස්පීඩ් එක වැඩි වෙලා හරි අපි බ්‍රේක් කරන්න නැතු වුණාම අපි කැපුවට කැපෙන්නේ නැත්තේ ඉස්සරහා රෝඩ් එක පොළවේ බැදෙන්නේ නැති හින්දා. ඒක තමයි ග්‍රිප් එක නැති වුණා. ඒක තමයි අන්ඩර්ස්ටේ කියන්නේ. ඉතින් ඒ වෙලාවට තමයි එහෙම වුණාම එකක් තමයි ඇක්සලරේට් අතන්නේ. එහෙම නැත්තම් බ්‍රේක් කරනවා. ඉතින් සමහර වෙලාවට අපි රේස් වලදී ගොඩක් ෆාස්ට් කොන් වලදී අපිට ගොඩක් ඉස්සරහා මේ ග්‍රිප් එක ඕන අපි කරනනේ වම් කකුලෙන් ඇක්සලරේට් තියෙන ගමන්
පොඩ්ඩක් අපි බ්‍රේක් එකට තට්ටු කරනවා. මොකද බ්‍රේක් එකට තට්ටු කරපුවම වෙන්නේ ඉස්සර පාත් වෙනවා. ඒ ටිකට ඇති අපිට grip එකට කපා ගන්න. ඉතින් ඕක තමයි අන්ඩර්ස්ටේ. ඕක තමයි ඕවර්ස්ටේ. ඉතින් ඕක හොඳට මතක තියාගන්න. අපි නිකන් පාරදී එලෙව්වත් අපි ගිහලා සාලේට වංගුවක් කැප්පිලා මේ වංගුවක් කැරකිලා හැප්පෙන්නේ ඕවර්ස්ටේ වෙලා. එහෙම නැත්නම් ඉස්සර වංගුවක් අපිට ගන්න බැරුව කෙරෙවීම ගිහලා යන්නේ අන්ඩර්ස්ටේ. ඉතින් ওই දෙක තමයි විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ දේවල්. ඉතින් මේ අද දැන් අපි ඕස්ට්‍රේ ගැන ඉගෙනුවා අන්ඩර්ස්ටේ ගැන ඉගෙනුවා ඒ වගේම රේස් ට්‍රැක් එකක ඔකට දකින්න ඇති ලයින් එක යන්නේ කොහොමද සමහරවිට අවුට් ඇවිල්ලා ඉන්න ඇවිල්ලා අවුට් වෙනවා ඒ ට්‍රැක් එකේ හැටියට තමයි ඉගෙන ගන්න ඕනේ අතක මේකේ නිර්මාතෘවරයා නැත්තම් එහෙම නැත්තම් මේ සර්කිට් එක හැදුවේ ඩේවිඩ් පීරිස් මහත්තයා ඩේවිඩ් පීරිස් මහත්තයා මම හිතන්නේ අපි පොඩි කාලේ හිටපු අපිට හිටපු වීරයෙක් මොකද ඔහු ලංකාව විතරක් නෙවෙයි ඔහු ඉන්දියාවේ පිටරට ගොඩක් රටවල් ගිහලා ගොඩක් රේස් දිනපු කෙනෙක්. ඉතින් ඒ දවස් මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට ෆෝම් එකක් කෙලිව්වෙත් ඩේවිඩ් පීරිස් මහත්තයා. ඉතින් ඔහු රේස් වලට තිබ්බ ආසාව හින්දා ඔහු මේ රේසින් මේ ගෝ කාට් සර්කිට් එක කාටින් සෙන්ටර් එක හැදුවා. ඉතින් ඔහුගේ වියදමෙන් හදේවේ මොකද මේ ඔහු මෝටර රථ ධාවන ශේෂ්ත්‍රයේ තියෙන ගොඩක් ඇල්මත් ආදරයක් තියෙනවා. මොකද අපිට මේ අවුරුදු ගාණක් 1934 පටන් ගත්ත ලංකාවේ මෝටර රථ ධාවන ඉතිහාසයේ අපිට එහෙම දෙයක්වත් කරන්න බැරුණා. ඉතින් ඔහුට ඉස්සෙල්ලාම විශේෂම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ දෙයක් අවුරුදු ගාණක් ගිහිල්ලා හරි ඔහුට ඔහුගේ මුදල් වියදම් කරලා අපිට හදලා දුන්නේ ගැන. ඇත්තටම අපි රේස් පටන් ගත්ත කාලේ මෙහෙම දෙයක් තැනක් තිබ්බේ නැහැ. අපිට පිටරට යන්න ඕන හැමදේම කරන්න මෙහෙම දෙයක් තිබ්බනම් මම හිතන අද වෙනකොට මම ලෝක සුරතා 10ක් විතර දිනලා. ඉතින් දැන් කාටවත් කියන්න බෑ මෝටර රථ ධාවන ශේෂ්ත්‍රෙන් ඉහළට එන්න බෑ අපිට යටිතල පහසුකම් නැහැ කියලා. මේ ඩේවිඩ් පීරිස් මහත්මයා මේ හදලා තියෙන ශ්‍රී ලංකා කාටින් සෙන්ටර් එක ඒ හොඳටම ඇති. අද ආසියාවේ තියෙන හොඳම අන්තර්ජාතික තත්ත්වයේ ධාවනපතයක් තමයි මේ බණ්ඩාරගම කාටින් සෙන්ටර් එක. ඉතින් එතෙන්ද ඇවිල්ලා දැන් මං කිව්වා වගේ අපේ පොඩි දරුවෝ පොඩි කාලේ ඕන කෙනෙකුට මෙතන ඇවිල්ලා රේස් කරන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගන්න හැමදේම තියෙනවා. ඒ වගේම මේ පහසුකම් මම හිතන්නේ ආසියාව මම දැකපු එකම ගෝ කාට් සෙන්ටර් එකවත් මේ වගේ පහසුකම් නැහැ. ස්විමින් පූල්යක් තියෙනවා මෙතන වෙන විනෝද වෙන්න දේවල් තියෙනවා. එතකොට මෙතන ඔක්කොම ගෝ කාට් එක හදලා දෙනවා තමුන්ගේ එක මෙතන තියලා හැමදේම කරන්න පුළුවන්. ඉතින් මම ඒ වගේම තමයි අපේ හැමදේටම මේ බණ්ඩාරගම කාටින් සෙන්ටර් එක හරියට උදව් කරනවා. ඉතින් ඒකටත් අපි ස්තුතිවන්ත වෙනවා. හැමදාම ආපම අපිට මේ ධාවන වතේ ලබා දෙනවා. ඉතින් ඒ කරුණාවටත් මම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි දැන් මේ ගෝකාත් සෙන්ටර් එක කාටින් සෙන්ටර් එක ගැන අහගමු පොඩ්ඩක්. මේ රුක්ෂන්ගේ රුක්ෂන් තමයි මෙතන මැනේජර්. ආ මම තමයි මාකටිං මැනේජර්. හරි අපි දිලන්තයා කිව්වා වගේ බොහොම ස්තුති කරපු හැම සඳහනකටම. ශ්‍රී ලංකා කාටින් සර්කිට් එක ඉන්ටර්නැෂනල් සර්කිට් එකක් බවට පත්ුනේ 2017 අපි පටන් ගත්ත මේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොසෙස් එකෙන් පස්සේ අපි 2018 මේ අවුරුද්දේ ජනවාරි මාසේ තමයි ප්‍රථම වතාවට අන්තර්ජාතික තනගකින්ම මේ කාටින් සර්කිට් එක අපි ඕපන් කරේ. මේ කාටින් සර්කිට් එකේ විශේෂත්වය තමයි ලංකාවේ තියෙන එකම පර්පස් බිල්ට් කාටින් සර්කිට් එක. ඊට අමතරව ආසියාවේ තියෙන හොඳම එක හැටියට ආසියාවේ තියෙන හොඳම ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකේ තියෙන කාටින් සර්කිට් එක හැටියට දැන් අපිව හඳුන්වනවා මේ ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් රේසින් එක්ස්පර්ට්ස්ලා අපිව හඳුන්වන්නේ මේ විදිහට. මේකේ තියෙන පුංචි විශේෂත්ව කීපයක් මම කියන්නම්. මේකේ දිග කියන්නේ ධාවන දිග තමයි කිලෝමීටර් 1.2ක් තියෙනවා. හරියටම කියනවා මීටර් 1216ක්. මේකේ ඩිවලප්මන්ට්ස් ඔක්කොම කරලා තියෙන්නේ CIK ස්ටෑන්ඩඩ්ස් වලට, FIA CIK ස්ටෑන්ඩඩ්ස් වලට. ඒ නිසා අපි සේෆ්ටි සර්ටිෆිකේෂන් එකත් අපිට ලැබිලා තියෙනවා. This is මේක CIK හොමොලොගේටඩ් ට්‍රැක් එකක්. ආසියාවේ තියෙන CIK හොමොලොගේටඩ් ට්‍රැක්ස් ගත්තාම තියෙන ස්වල්පෙන් එකක් සහ දකුණු ආසියාවට තියෙන එකම සහ හොඳම ධාවනපතය CIK සර්ටිෆයිඩ්. මේකේ ඉන්ටර්නැෂනල් සර්කිට් එකේ කෝනර්ස් ගත්තාම කෝනර්ස් ඔක්කොම 18ක් තියෙන. ඊට අමතරව චිකන් නැක් එක සමන්විතයි. ලෙෆ්ට් හෑන්ඩ් කෝනර්ස් 9යි, රයිට් හෑන්ඩ් කෝනර්ස් 9යි. බොහොම පුළුල් ධාවන පතයක් කියලා කියන්න පුළුවන්. මේකේ මිනිමම් ට්‍රැක් විත් එක අපිට තියෙන්නේ මීටර් 9. උපරිමයේ මීටර් 12ක් දක්වා තියෙනවා. ඒ වගේම රන් ඔෆ් ඒරියාස් අපි ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇම්පල් රන් ඔෆ් ඒරියාස් තියෙනවා ඒ අවශ්‍ය කෝනර්ස් වල. කාටින් විතරක් නෙවෙයි මේ ස්ථානයේ තියෙන්නේ. අපිට කාටින් වලට අමතරව කාටින් තමයි මේකේ තියෙන ලොකුම ඇට්‍රැක්ෂන් එක. කාටින් ගත්තාම විශේෂයෙන්ම මට කියන්න පුළුවන් සාමාන්‍ය ජනතාවට ඇවිල්ලා මේකේ රෙන්ටල් කාඩ්ස් අපි තියෙනවා, රෙන්ටල් ෆන් කාඩ්ස්. රෙන්ටල් කාඩ්ස් පදින්න පුළුවන් යම් කිසි මුදලක් ගෙවලා විනාඩි 10ක වෙන කාලයකට කැමති ප්‍රමාණයක් ටිකට්ස් අරගෙන පදින්න පුළුවන්. ඊට අමතරව අපි විශේෂයෙන්ම මේ ස්ථානය අපි ප්‍රොමෝට් කරනවා කෝපරේට්
කාටින් ඉවෙන්ට්ස් වලට අවුට්බවුන්ඩ් ට්‍රේනින් වලට දිලන්තයත් සහභාගී වුණා කීපයකට අවුට්බවුන්ඩ් ට්‍රේනින්ග්ස් වලට අපි ප්‍රොමෝට් කරනවා ෆන්ඩ් රේසින් චැරිටි ඉවෙන්ට්ස් වලට ඒ වගේම කෝපරේට් කාටින් චැලෙන්ජස් වලටත් මේ ස්ථානයේ විවෘතයි ඉතින් අපි හැමෝටම ආරාධනා කරන්න ඇවිල්ලා මේ ෆැසිලිටි එකේ උපරිම ප්‍රයෝජන ගන්න කියලා කාටින් වලට අමතරව තියෙන දේවල් ගැන කතා කරනවා නම් අපේ තියෙනවා air rifle shooting range එකක් ඒක 5 target lane air rifle shooting range එක ලංකාවේ පළවෙනි තැන air pistols shoot කරන්න ලැබෙන ඒකේ safety එක ගැන කිසිම සැකයක් නැහැ මොකද අපි air rifle booths වෙන් කරලා තියෙනවා අපේ air rifle range එක බාරව ඉන්නේ නාවික හමුදාවේ විශ්‍රාමගිය සොල්දාදුවෙක් ඔහු shooting champion කෙනෙක් ඔව් shooting champion කෙනෙක් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා shooting classes conduct කරන්න ඊට අමතරව අපේ තියෙන මීටර් 25 6 lane swimming pool එකක් අන්තර්ජාතික මට්ටමට අපි බොහොම ඉතා හොඳින් පවත්වාගෙන යනවා ඒ වගේම පොඩි ළමයින්ට අවිල්ල විනෝද වෙන්න පුළුවන් විදිහේ kids karting දාවන පතයක් තියෙනවා baby karts අවුරුදු 4 ඉඳලා අවුරුදු 8 විතර වෙනකම් බබාලට පදින්න පුළුවන් තව වෙනම අපිට තියෙනවා kids swimming pool එකක් තියෙනවා ඒ වගේම අපේ paddock restaurant එක තියෙනවා අපි නොවැම්බර් මාසයේ introduce කරා මෙච්චර කාල අඩුවක් වෙලා තිබුණු අවුරුදු 8යි 12 යත ඒජ් ගෲප් එකේ ඉන්න කැඩට්ස් කියලා අපි හඳුන්වන ඒජ් ගෲප් එකේ ඉන්න දරුවන්ට කාච් තිබුණ නෑ මෙච්චර කාල අපි එකෙන් කාච් දැනට හතරක් හඳුන්වලා දීලා තියෙනවා බොහොම සේෆ් ඉතින් දැන් අවුරුදු 4න් පටන් ගත්තාම අවුරුදු 50 60 යනකම් හැම ඒජ් ගෲප් එකෙම අයට පදින්න පුළුවන් ඒක තමයි අපිට තියෙන ලොකුම සන්තෝෂය මොකද දැන් ගැප් එකක් නැහැ ඔව් ඒ වගේම තමයි මේ රුක්ෂන් මල්ලි මේ දැන් මේ තියෙනවා නේද කාට් මේ සර්කිට් එක අපිට දෙකට බෙදන්න පුළුවන් නේද ලොง සර්කිට් එකයි ෂෝට් සර්කිට් එකයි නේද ඔව් සර්කිට් එක කන්ෆිගර් කරන්න පුළුවන් ඇත්තටම හරි විදියට ටෙක්නිකලි බැලුවොත් ලේඅවුට්ස් පහකට කන්ෆිගර් කරන්න පුළුවන් අපි ඒකෙන් පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම ලේඅවුට්ස් තුනයි ලේඅවුට්ස් තුනකට කඩන්න පුළුවන් අපේ තියෙනවා ක්ලබ් ලෙවල් කියලා සර්කිට් එකක් තියෙනවා ඒ ක්ලබ් මේ ඉන්ටර්නැෂනල් සර්කිට් එක දෙකට කඩලා වෙන් කරපුවාම මීටර් 537කින් සමන්විත ක්ලබ් සර්කිට් එක වෙනම ඔපරේට් කරන්න පුළුවන් නැෂනල් සර්කිට් එක මීටර් 717ක් තියෙනවා ඒක වෙනම ඔපරේට් කරන්න පුළුවන් සෙනග වැඩි වෙන වෙලාවට නැත්නම් කෝඔපරේට් ඉවෙන්ට් එකක් තියෙන වෙලාවට රෙන්ටල් කස්ටමර්ස් ලා එන වෙලාවට දෙක වෙන් කරලා සමගාමීව අපිට දාන තරඟ පවත්වන්න පුළුවන් අපි විශේෂ අලුතෙන් හඳුන්වලා දෙනවා අලුතෙන් අපි දැන් වැඩ පටන් ගන්න තියෙන්නේ අර ක්ලබ් සර්කිට් එකට අපි මේ දවස්වල පිට් ලේන් එකක් සෝරි පිට් එකක් වෙනම හදනවා බණ්ඩාරගම කාටින් සෙන්ටර් ගැන රුක්ෂාන් කිව්වා. ඉතින් ඔය සියලු දෙනාටම කවදා හරි ලෝක ශූරයෙක් වෙන්න ඕන මං හිතන්නේ මට වඩා දක්ෂයි බොහොම එක ලංකාවේ ඉන්නවා. ඔවුන්ට යරිතල් පහසුකම් ඔන්න දැන් තියෙනවා ලංකාව. කාටවත් කියන්න බෑ අපි පිටරට යන්න ඕනේ, ආහාර යන්න ඕනේ, මෙහෙන්න ඕනේ සියලු දේ ඩේවිඩ් පිරිස් මහත්තයා අපිට ඒ යරිතල් පහසුකම් අහලා දීලා තිනවා. ඒ වගේම තමයි මේ රුක්ෂාන් දැන් මෙතෙන් දෙනවා නම් ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා පොඩ්ඩක් කියන්න. ඔව් අපේ හොට්ලයින් එක තමයි 0770555577. ඒ කියන්නේ 0777 55යි 55යි 77 මතක තියාගන්න හරිම ලේසි. ඔව්. ඒ වගේම තමයි අපි ඉදිරි කාලයේදී දරුවන් ඉන්නවනේ එහෙම නැත්නම් කවුරු හරි ඉන්නවනම් මේ ඇවිල්ලා ඉගෙන ගන්න අපි හිතාන ඉන්නවා මේ මම හිතාන ඉන්නවා මාසෙට එක දවසක් හරි මේකේ රේසින් ස්කූල් එකක් කරන්න. ඉතින් මෙහෙට කතා කරලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිලංගු රේසින් වෙබ්සයිට් එකෙන් හරි එහෙම නැත්නම් මෙතුමාලට කතා කරලා වෙබ්සයිට් එකක් තියෙනවද මල්ලී? අපේ වෙබ්සයිට් එක කියන්නේ www.slkarting.com. karting ලියනකොට k වෙන්න ඕනේ. www.slkarting.com තමයි අපේ වෙබ්සයිට් එක. ඔන්න අපි දැන් ඔය සියලු දේම ඔයාලට ලබා දීලා තිනවා. ඉතින් පරක් වෙන්න එපා. හොඳ රේසින් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඕන නම් එහෙම නැත්නම් පාර ධාවනය කරන කෙනෙක් තව දුරට ඉගෙන ගන්න ඕන නම් මම හිතන්නේ මෙතන තමයි හොඳම තැන. විශේෂයෙන් එන්න පුළුවන් නම් වැහි දවසක තවත් හොඳයි. තවත් හොඳට කාර්ට් එක කන්ට්‍රෝල් කරන්න ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම දැන් රුක්ෂාන් අපිට පොඩ්ඩක් අපි ටෙක්නිකලි මේ කාර්ස් ගැන කියන්න අපිට කවුරු හරි පොඩ්ඩක් දෙනවද මේක? මරින් මං ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම් අපේ ටෙක්නිකල් අංශේ බාර යසිත් ගමගේ. එයා ඕගලන්ව දැනුවත් කරයි අපේ තියෙන විවිධ කාර්ට් සම්බන්ධයෙන්. Thank you. Thank you very much. Right. Thank you. දැන් අපි ඉන්නේ යසිත් එක්ක. යසිත් සම මේ කාර්මික අංශය කෙනෙක්. ඔහු තමයි මේ හැටි ගොඩක් මේවා බලන්නේ කාඩ් ගැන අපිට කියලා දෙන්න යන්නේ. ඉතින් යසිත් පොඩ්ඩක් අපේ මේ ප්‍රේක්ෂකයන්ට කියලා දෙන්නකෝ මෙතන තියෙන ගෝ කාඩ් මොන ඒවා තියෙන්නේ, වයසේ කීයේ ඉන්නලා කියාර තියෙන්නේ, එන්ජින් එක හොස් පාවක කොයි වගේවත් තියෙන ෆාස්ට්ද, ඒ පොඩ්ඩක් ඔයා කියාගෙන යන අපි මුලින්ලා පොඩ්ඩක් කියලා දෙන්න. ඔව් නේද, මෙහෙමයි. අපේ සාමාන්‍ය එන කස්ටමර් කෙනෙක් ආවම එයාගේ සාමාන්‍ය උස බලනවා. සාමාන්‍ය මේන්ලි බලන්නේ උස. අපි මුලින්ම රෙකමන්ඩ් කරන මේ වගේ කාට් එකක්. මේක වෙලා KNK ඉන්දියන් චැසි එකක්. Honda GX35 CC එන්ජින් එකක් තියෙන කාට් එකක්. මේක වයස කීයකටද? සාමාන්‍යයෙන් අවුරුදු 3.
ඊට හය වගේ එවන මේ කකුල් දෙක තියෙනවා අවුරුදු 3 ඉඳලා හරි එලවන්න පුළුවන් නේද? ඔව්. රයිට්. ඒකට පස්සේ මේ ඒ කාට් එකට දිග වැඩි නම් ඒ කාට් එකට ෆිට් වෙන්නේ නැති කෙනෙක් ආවොත් ඊට පස්සේ මේ කාට් එක තියෙනවා. මේක වෙලා කැඩට් කාට් එකක්. මේකත් KNK chassis එකක්, ඉන්දියන් කාට් එකක්. Honda GX 160 5.5 horsepower engine එකක් තියෙනවා. මේක 160 කියන්නේ 160cc ද? 160cc 5.5 stroke නේද මල්ලි? 4 stroke engine එකක් තියෙන්නේ. මේක අවුරුදු 6 ඉඳලා 8 8 10 ඒ වගේ විශේෂත්වයකට තියෙන්නේ අර පොඩි කාට් එක අපි දුවන්නේ වෙනම ට්‍රැක් එක කිඩ්ස් කාට් කිඩ්ස් ට්‍රැක් එක වෙනම තියෙනවා අපේ වෙනම ඒරියා එක තියෙන එක මේ කාට් එක අපි මේ ප්‍රධාන ට්‍රැක් එකේ තමයි මේ කාට් හැම එකක්ම පොඩි අරයක් දැන් ප්‍රධාන ට්‍රැක් එකේ දුවන්න පුළුවන් පුළුවන්කම තියෙනවා දැන් රයිට් සාමාන්‍ය කස්ටමර් කෙනෙක් ආවම ඇඩල්ට් කෙනෙක් කියලා ඇඩල්ට් චයිල්ඩ් දින ඇඩල්ට් කෙනෙක් ආවම ඇඩල්ට් කෙනට දෙන බිගිනම කාට් එක තමයි මේක මේකත් ඇවිල්ලා KNK කාට් එකක් GX 200 engine එකක් තියෙන 200cc 4 stroke engine එකක් මේකේ horsepower කීයද මන්නේ horsepower 6 මාරක් වගේ තියෙනවා කාට් එකේ පැයට කිලෝමීටර් 60ක විතර වේගයක් ගන්න පුළුවන් මේකට පස්සේ ඒ ඩ්‍රයිවර්ගේ ස්කිල් සෙට් එක බලලා ඒ කියන්නේ ඒ ඩ්‍රයිවර්ට හොඳට drive කරන්න පුළුවන් නම් අපි මේ කාට් එක දෙනවා මේ කාට් එක ඇවිල්ලා ඉන්දස් chassis එකක් ඒ කියන්නේ ඉන්දියන්ම company එකෙන් හදන්නේ ඉන්දස් කියන කම්පැනි හදන්නේ ඉන්දස් චැසි එක එන්ජින් එක සේම් එන්ජින් එක හොන්ඩ එන්ජින් එක බරාඩුයිද මේක විශේෂත්වය තමයි අර කාට් එකේ කිලෝ 40 කට බරාඩු කිලෝ 40 අප්පෝ වේට් ඩිෆරන්ස් එකෙන් ද පොඩ්ඩක් පැයට කිලෝ 80 කට විතර වේගයක් ගන්න පුළුවන් මේ කාට් එකේ අර يعني කන්ට්‍රෝල් කරගන්න ටිකක් අමාරුයි හැබැයි හොඳට ස්කිල් එක තියෙන කෙනෙක්ට මේ කාට් එක හොඳට drive කරන්න පුළුවන් ඊට පස්සේ මේක ඇවිල්ලා අපේ එකක් විශේෂ කාට් එකක් මේක ඇවිල්ලා මේකත් අර කාට් එක වගේම ඉන්දස් චැසි එකක් ඉන්දියන් කාට් එකක් 270cc 270cc හොන්ඩා එන්ජින් එකක් මේක හොස්පාවෙක් කියද මම මේක හොස්පාව නමයක් විතර තියෙනවා රයිට් දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් අපි රේසින් ස්කූල් එක කරන වෙලාවට ඉස්සෙල්ලාම කෙනෙක්ට ඇවිල්ලා ට්‍රැක් එක ඉගෙන ගන්න ඕන නම් ට්‍රැක් එක ගැන බලා ගන්න ඕන නම් එක්කෙනෙක්ව පැත්තකින් තියාන එළවන සාමාන්‍යයෙන් අපි උගන්වනකොට මේකේ මෙහා පැත්තෙන් එක්කෙනෙක් තියාගෙන අපි ගිහිල්ලා උගන්වන ට්‍රැක් එක ගැන කියලා දෙනවා එයාගේ නැත්නම් එයාට එලවන්න දීලා අපි බලන් ඉන්නවා එයාගේ වැරද්ද මොනවද කියලා. ඉතින් ඉගෙන ගන්න එකට ගිහිල්ලා ඉගෙන ගන්න ඕන නම් ඔන්න ඒකෙත් තියෙනවා පාස්තාවේ. ඊට පස්සේ අපි ගාව තිනවා දැන් බිගිනර් ලෙවල් එකෙන් ඇවිල්ලා හොඳ يعني රේසින් මට්ටමට යන්න කැමති අයට අපි ඉන්ට්‍රොඩියුස් කරනවා මේ කාට්ස්. මෙතනින් එහාට දින ඔක්කොම රේසින් කාට්ස්. මේ කාට් එක ඇවිල්ලා ඉන්දස් කාට් එකක් ඉන්දියන් චැසි එකක්මයි. නමුත් මේ කාට් එක අර කාට් වලට වඩා ගොඩක් බර අඩුයි. සෑහෙන බර අඩුයි. අර يعني බේසික් එන්ජින් එකම තමයි තියෙන්නේ. Honda GX 200 එන්ජින් එකමයි තියෙන්නේ. 6.5 horse power එන්ජින් එකමයි තියෙන්නේ. හැබැයි අර කාට් එකට වඩා බර අඩුයි මේ කාට් එකේ. විශේෂත්වය මේකේ ස්පීඩ් එක කොච්චර විතර යනවද? මේකත් පැයට කිනම 80 85 වගේ ස්පීඩ් එකක් ගන්නවා. හැබැයි විශේෂත්වය තියෙන්නේ අර අනිත් කාට් වලට වඩා මේ කාට් එක පොඩ්ඩක් ෆ්ලෙක්ස් වෙනවා. කෝනරින් වලදී අපිට ලේසි මේ කාට් එක හැන්ඩල් කරන්න. ඒ කියන්නේ මේ ස්ටිෆ් නෑ කාර්ගම මේ කාට් එක චැසි එක පොඩ්ඩක් ෆ්ලෙක්ස් වෙනවා. රයිට්. ඊට පස්සේ අපි ගාව තියෙන මේ කාට් එක. මේක ඇවිල්ලා ටිකක් මිල අධික කාට් එකක්. බිරල් එකක් නේ. බිරල්. එහෙම නැත්නම් ඉටාලියන් බ්‍රෑන්ඩ් එකක් මේ කාට් එක. පාවිච්චි කරලා තියෙන්නේ ජපාන් සුබාරු එන්ජින් එකක් තමයි මේ කාට් එකේ තියෙන්නේ. මේකේ එන්ජින් එක මොකද්ද මල්ලි? සුබාරු EX 210 කියන එන්ජින් එක තියෙන්නේ. 210cc 7.1 horsepower එන්ජින් එකක් තියෙන්නේ. බර මීට වඩා අඩුයිද? ඔව් කිලෝ 80 කිලෝ 80ක් වගේ තමයි සම්පූර්ණ කාට් එකෙන් බර වෙන්නේ. ඒ කියන්නේ මේ මේ ඉන්දස් එකටත් වඩා ගොඩක් අඩුයිද බර? බර අඩුයි. කිලෝ 80ක් වගේ තමයි බර වෙන්නේ. විශේෂත්වය ඇවිල්ලා මේ මේ කාට් එකේ චැසි එක හදලා තියෙන මැටීරියල් එකට වඩා මේක පොඩ්ඩක් ෆ්ලෙක්ස් වෙනවා. මැටීරියල් එක ෆ්ලෙක්ස් වෙනවා කියන්නේ කාට් එක ගොඩක් කෝනර් වෙනවා. ඒ කියන්නේ මේ ෂොක් ඇබ්සෝබර් වැඩ කරනවා වගේ කාර් එක හොඳට ෆ්ලෙක්ස් වෙනවා. අර කෝනරින් වලදී ගොඩක් ස්පීඩ් එකක් අපි ගන්න පුළුවන්. කෝනරින් ස්පීඩ් එක වැඩි මේ කාට් එකේ අනිත් කාට් වල සාපේක්ෂව. මේක තමයි අපේ තියෙන අපේ කාටින් වල යන්න පුළුවන් උපරිම. ඒ කියන්නේ අපේ ට්‍රැක් එකේ තියෙන හොඳම කාට් එක. මේ කාට් අපි ගාව තියෙන 14ක් විතර. මේ කාට් හැම එකම පර්සනල් කියන්නේ කාටරි අයිති කෙනෙක් කියන්නේ කාටරි අයිති කාට් එකක් තමයි ඒකට අයිති කට්ටියට ගෙනල්ලා මෙතෙන් තියන්න පුළුවන් ඔකට ඔක්කොම මේන්ටනන්ස් කරනවා අපි මේන්ටනන් හැමදේම කරනවා ඒකට තියෙන හෙල්මට් එක අරන් ආව එළෙව්වා ගියා නේ අපි මේ කාට් එකේ මේන්ටනන්ස් හැමදේම බලනවා මේ කාට් එකේ විශේෂත්වය මේකත් කිලෝ ඔක්කොම ඇක්සසරිස් එක කිලෝ 85ක් 80ක්
ඒ වගේ අතර තමයි බර තියෙන්නේ විශේෂත්වය තියෙන්නේ මේ කාට් එකත් හදලා තියෙන්නේ අර බිරල් කියන කම්පැනි එකෙන්ම තමයි රේසින් චැසි එක විශේෂත්වය තියෙන්නේ මේකේ තියෙන්නේ 2 ස්ට්‍රෝක් එන්ජින් එක 2 ස්ට්‍රෝක් වෝටර් කූල් 2 ස්ට්‍රෝක් එන්ජින් එකක් 125 cc මේකේ බ්‍රේක් හොස් පාව කීයද මල්ලේ හොස් පාව 25ක් විතර තියෙනවා හොස් පාව 25ක් විතර එන්ජින් එකක් තියෙන්නේ පැයට කිලෝමීටර් 100ක් 105ක් විතර ගන්න පුළුවන් අපේ මේ දැනට තියෙන ගියර් රේෂියෝස් එක ඒ කියන්නේ 7 තමයි ගියර් රේෂියෝ එක ඒ රේෂියෝ එකත් ඇතර පැයට කිලෝමීටර් 100 105 වගේ මේ ස්පීඩ් එකක් ගන්න පුළුවන් මේකේ එකලා ඩිස් බ්‍රේක් නේද මල්ලේ තියෙන්නේ පස්සේ ඒක ඩිස් බ්‍රේක් හැම ගොඩක් කාට ඩිස් බ්‍රේක් තියෙන්නේ මේ කාට් එක තව විශේෂත්වයක් තමයි මේක තියෙන මේ රිම් සෙට් එක මේ රිම් සෙට් ඔක්කොම මේ රිම් සෙට් එක හදලා තින්නේ මැග්නීසියම් කියන ලෝහයෙන් අඩු බර අඩුයි ඒ වගේම මේ ටයර්ස් සෙට් එකක් කොමෙට් ඉතාලියන් බ්‍රෑන්ඩ් එකක්මයි රුපියල් 50,000ක් වගේ මුදලක් වෙනවා ටයර් සෙට් එක විතරක් මේකෙන් වට කීයක් වගේ මේ ටයර් සෙට් එකෙන් සෙෂන් 6ක් වගේ සෙෂන් 6 කියන්නේ විනාඩි 10 සෙෂන් 6ක් 15 6ක් වගේ 15 6ක් පුළුවන් පුළුවන් රුපියල් 50,000ක් නේ ටයර් සෙට් එක මේක තමයි අපේ නවීනතම තාක්ෂණය කාට් එක ඉලෙක්ට්‍රික් ගෝ කාට් එකක් මේක සාමාන්‍යයෙන් කිලෝවොට් 3ක විතර මෝටරයක් තියෙන්නේ බිරල් චැසි එකක්මයි ඉටාලියන් චැසි එකක්මයි හැබැයි අරක රේසින් චැසි එකක් මේක රෙන්ටල් චැසි එකක් රයිට් අරකට වල කිලෝ සෑහෙනවා මේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක කොහෙකද මල්ලේ එකක් ඉටාලියන නෑ ඒ ඔක්කොම චයිනීස් පාර්ට්ස් ඒ නවුත් අපි මෙහෙ තමයි මේ කාට් එක සම්පූර්ණ ඇසම්බල් කරලා දින්නේ ඩිසයින් කරලා දින්නේ අපි ඇසම්බල් කරලා දින්නේ මේ ඉන් හවුස් මේ කාටින් ෆැක්ටරි එකම තමයි මේ කාට් එක ඩිසයින් කරලා දින්නේ මේ ටයර්ස් MRF නේ ඉන්දියන් ටයර්ස් MRF ඉන්දියන් මේකේ වේගය කොච්චර විතර යනද ස්පීඩ් එක මේක මෙහෙම මේකේ තියෙන මෝටරේ ටිකක් ලොකු මෝටරයක් සෑහෙන ස්පීඩ් එකක් අපිට ගන්න පුළුවන් නමුත් අපි ඒක ලිමිට් කරලා දිනවා බැටරි ලයිෆ් එක පැයකට තියාගෙන යන්න පුළුවන් විදියට ඒ පර්ෆෝමන්ස් ලිමිට් කරලා දිනවා මොකද අපිට රෙන්ටල් වලට දාන්න ඕන හින්දා ගොඩක් වැදගත් වෙන්නේ ස්පීඩ් එකට වඩා අර ඇවරේජ් බැලන්ස් පර්ෆෝමන්ස් එක තමයි අපි මේ කරලා තියෙන්නේ මේ ඉනිෂියල් ස්පීඩ් එක ගොඩක් වැඩි ඇති මේකේ නේ ඉලෙක්ට්‍රික් එකෙන් අනිත් කාටල වල ටෝක් එක වැඩි මේ කාටල ඉනිෂියල් ටෝක් එක වැඩි ඉනිෂියල් කියන්නේ මේ පටන් ගන්නකොට අපි එකසරම ඇක්සලරේට් කරපුවම අනිත් කාට වඩා මේකේ ස්පීඩ් එක වැඩි මොකද මේ මෝටරෙන් දුවන හින්දා ස්පීඩ් එක වැඩි නේද ගොඩක් දැන් පොඩි කෙනෙක් ගිහිල්ලා ඉලෙක්ට්‍රික් යනකල් මේ අතරතුර තියෙනවා වේගය වැඩි කරගන්න ඕන රේස් කරන්න ඕන නම් ඊට වඩා වේගය ගොඩාක් වැඩි කරගන්න ඕන නම් ඉතින් ඔය තමයි දැන් අපිට මේ යසිත් දැන් මේවා ගැන අපිට කියලා දුන්නේ ඉතින් ඔන්න ඔය සියලු දේම බණ්ඩාරගම කාටින් ශ්‍රී ලංකා කාටින් සෙන්ටර් එකට ආපම ඔයාලට මේ එළවලා බලන්න පුළුවන් ඒක හින්දා අවස්ථාවක් තියෙන වෙලාවට ඔබේ දරුවා හරි නැත්නම් පවුලේ සියලු දෙනාත් එක්කම ඇවිල්ලා හිමින් යන්න ඕන කරන්න හිමින් ගියාකේ හයියෙන් යන්න ඕන කරලා හයියෙන් ගියාක ඉලෙක්ට්‍රික් එකක් පදින්න ඕන ඉලෙක්ට්‍රික් එකේ යන්න පුළුවන් දෙන්න එකක් ඉගෙන ගන්න ඕන නම් ඒකත් පුළුවන් මේ සියලු දේම මෙතන තියෙනවා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔයාලා ඇවිල්ලා අපිත් එක්ක සහභාගි වෙලා රේසින් ස්කූල් එකට එන්න ඕන කට්ටිය ඒකත් අපිත් එක්ක සහභාගි වෙන්න ඉතින් සියලු දෙනාටම සුබ පතනවා ආය දවසක අපි ළඟදී හමු වෙන්නේ එතෙක් සමු ගන්නවා ජවය කන්නා ඒක එන්දුවන සිංහයෝ අපි